பொடிகாலி இந்த கட்டில மேம் வெங்கடாக்கிற தினம் கடந்து மட்டும் துக்கதார ఇనానవీగం අපි කැම්පස් එකේදී ශිෂ්‍යයි තින්නේ ඉල්ලලා උකුර ලේ රා වෙනකන් කෑ ගැව්වා අරගල කෙරුවා අපි හැමදාම හිටියේ පීඩිත පන්තියත් එක්ක ඒක අදටත් එහෙම තමයි මගේ කැම්පස් ජීවිතය අවසන් වුණා කියලා මගේ දර්ශනය තාම අවසන් වුණේ නෑ මිත්‍රයා ෆයිනල් එක්සෑම් එකෙන් පස්සේ ගමට ගිහිල්ලා දේශපාලනය කරමු කියලා උඹයි මම හීන දැක්කා. තව දවසකින් දෙකකින් මං ගමට යනවා. ඔබ ගම අමතක කරනවා. ඔබ මං ගැන හිතාගෙන ඉන්න විදිය වැරදි මිත්‍රය. මම ගම අමතක කරේ නැහැ. මම ආපහු එනවා. අනික උඹේ මගේ ගෙවල් දෙක අතර පරතරය කිලෝමීටර් දෙකම ආරයි. වෙන්නේ නැති. ඉතින් ඊට වඩා අපි ගොඩාක් ඈතයි බසුරු. ඔබ කතා කරන්නේ මොනවා හරි ඉතින් අංගගෙන. නෑ. මෙච්චර කාලයක් මට නොදෙනිච්ච අපි දෙන්නගේ පරතරේ දැන් මට දැනෙන්න පටන් අරන්. බලගේ තාත්තා විදුහල්පති කෙනෙක්. අපේ තාත්තා මාළු මුදලාලි කෙනෙක්. බලගේ දෙමාපියෝ නුවර ඉඳලා අපේ ගර්ල් පැත්තේ පදිංචියට ආවා. හැබැයි අපි උපන්නේ වැල්ලේ. මැරෙන්නේ වැල්ලේ. ඇයි උඹ මොකක් කතා කියන්නේ? හා? හේතුවක් නැහැ. මං කියන්නේ මේකයි. උඹ කේශ හම්බුණා විතරයි අතීතේ සහ මුලින්ම අමතක කරලා දැම්මා. අපි නොදකපු ලස්සන ලෝකයක් උඹට කේශ මාවල පෙන්නුවා. හිමිතේ ඔබ බාලෙක් වෙලා කේශගේ වත්පෝසත් කම්මලටම යට වෙලා කියලා උඹ හිතනවා නම් ඒක තමයි මිත්‍යාව. හැමදාම අනු මෙනුවෙන් අරගල කරපු උඹේ හිතේ අරගලයක් කරන්න කෙනෙක් උඹට හම්බ වෙලා නැහැ තාම. ඔබ ආදරේ අඳුරන්නේ. කියන්නේ හරි පුදුම දෙයක්. වෙලාවකට අපේ මුළු ජීවිතේම කණපිට අරවන්න ආදරයට පුළුවන්. මේ වෙලාවේ කේශ ඉන්නේ එයාගේ අම්මා නැතුව අසරණ වෙලා. මං එයාත් එක්ක ඉන්න ඕනේ. ඔච්චර හේතුව ඕනේ. මං කැමති දෙය නෙවෙයි. මම කැමති දෙය කරපන්. කෙල්ල දෙන්න බෙරිහන් දෙනවා
යන්තම් අතක් ඉසුවට ඇක්නස් සක්ති දෙයියන් පල්ල ඔය මිනිස්සයා කවදාවත් මට රිදෙන්න පාරක් ගහලා නැහැ. නිකම් බුරුබට දිවුරන්න එපා බං. දැන් උඹ ඔහොම කිව්වට උඹ කී දවසක් නම් රැයට දුවගෙන ආව දඬා දොඩාගෙන මයිකලයා ගැහැව්වා කියලා? පිට මිනිස්සෙක් තමගේ කසාද බඳිමු මිනිහානේ. ඉඳලා හිටලා පාරක් දෙකක් ගැහුවා මොකද ඇක්නස් සක්ති. අහන් ඒකට අපේ මනුස්සය කනවා බොනවා තමයි. මන් දීගේ ඇවිත් මෙච්චර කාලයක් වුණා, අද වෙනකල් මට අතක් කුසලා නෑනේ. ඒ මනුස්සය හරි කරුණාවයි. අපේ මුදලාලි නම් කියන්නේ උඹේ පවුකාරකමට තමයි මේ මයිකල් එක දීගාවි කියලා. ඒ පොල් දෙකේ නම් උඩ ගහන්නත් පුළුවන්.